අයිවන් සුදස්සනක very good morning ladies and gentlemen අපි අදත් සුදානම් වෙන්නේ 2019 මාර්තු මාසේ 11 වෙනිදා සඳා දවසක තවත් සතියක අලුත් ආරම්භයක් සයින්තුහන් කරන්න අපි දවසේ පත්තර ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පහුගිය සති අන්තයේ සිද්ධ වෙච්ච බොහොමයක් සිදු වීමු තත් දවසේ පත්තරවල මුල් පිටුවල ප්‍රධාන සිරස්තල බවට පත් වෙනවා ඉතින් ඔය හැම එකකම තොරතුරු කියන අදත් මාතකිනේ දිනුෂි සුදස්සනක් සුබදස්සනක් අනුෂි සුබදස්සනක් ඔබට ජයග්‍රාහී සතියක ආරම්භයක් මේ අපි සූදානම් වෙන්නේ සිංහල සහ ඉංග්‍රීසි ප්‍රධාන පුවත්පත්වල විස්තර ඉතාමත් ඉක්මනින් ඔබට කියන්නට අපි මුලින්ම තෝරගන්නේ දින වින පුවත්පත් ඡායාරූප සටහනක් සහිතව දින වින පුවත්පත් ඉදිරිපත් කරන මේ දවසේදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කළුතර දීප වැතුණු සිරිකොත ගමට වැඩසටහන පිළිබඳව මහින්දගත් ණය ගෙවන ගමන් වැඩි අපනයන ආදායමක් ඉපයුවා කියලා මේ දවසේදී මේ වැඩසටහන සහභාගී වෙමි ජනරලයේදී අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයක් තමයි දින වින උපුටා දක්වන්නේ ඒ වගේම පානදුරු තොටවත්ත ප්‍රදේශයේදී අග්‍රාමාත්‍යතුමන් පාක්ෂිකයන් වෙන්ම සෙසු ජනකොටස් මුණ ගැසෙමින් ඔවුන්ගේ අදහස සුවදුක් විමසා බැලූ අවස්ථාවක ඡායාරූපයක් තමයි හිරන්ත ගුණතිලක සටහන් කරන්නේ සිරිකොත ගමට ගෙන යා මේ වැඩසටහනට එක්වෙමින් අගමැතිගෙන් මහින්දට උත්තර යනුවෙන් තමයි දින වින පුවත්පත වාර්තා කරන්නේ අද පුවත්පතත් මේ කාරණාව ගැන කියනවා මේ සිද්ධිය ගැන මේ දවසේදී කළුතර දිස්ත්‍රික්කයේට ලංකාවේ ඉන්න සියලුම මැති ඇමතිවරු එකට එකතු වෙලා ගමින් ගමට පාක්ෂිකයන්ගේ ගැටලු විසඳීම සඳහා සම්බන්ධ වුණා. එහි ඡායාරූපයක් දැක්වෙනවා අද පුවත්පතේ එක්සත් ජාතික පක්ෂය එක්සත් ජාතික පෙරමුණ එක්ව හැදූ නව ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානයට රනිල්ගෙන් සියල්ලන්ට ආරාධනා යනුවෙන් තමයි සදහන් වෙන්නේ. සිරිකොත ගමට වැඩසටහන සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පානදුරු ප්‍රදේශයේ කළ සංචාරක ඡායාරූපයක් තමයි අද පුවත්පත මේ විදිහට ඉදිරිපත් කරන්නේ. ඒ වගේම ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවකත් මේ ගැන සදහන් වෙනවා. මෙහිදී අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයක් තමයි උපුටා දක්වන්නේ ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුව. අපි මොනවද කළේ අහනවා. නිහඬවම හැම පැත්තෙන්ම රට දියුණු කළා කියලා තමයි අග්‍රාමාත්‍යවරයා කියන්නේ. මහින්ද යුගයේ විනාශයේ නවතා රට හරිපාරට ගත්තා කියලා තමයි ඊයේ දවසේදී මේ වැඩසටහන ආරම්භ කරමින් පළවෙනි වැඩසටහන තමයි කළුතර දිස්ත්‍රික්කයේ ඊයේ දවසේදී ආරම්භ කරේ. ඒ වැඩසටහනේදී අග්‍රාමාත්‍යවරයා කළ ප්‍රකාශයයි ලංකාදීප උපුටා දක්වන්නේ. අද හැම පුවත්පතකම මේ සිද්ධිය ගැන සිදුවීම ගැන අග්‍රාමාත්‍යතුමා කරපු සංචාරය ගැන සඳහන් වෙනවා. අද ඩේලි මිරර් පුවත්පතේ තවත් ඡායාරූප වාර්තාවක් දක්වනවා. UNP සිරිකොත ගමට membership drive in හොරණ මේ දකින්න ලැබෙන ඡායාරූපේ සඳහන් වෙන ආකාරයට විවෘත ඩබල් දෙක බස් රථයක අග්‍රාමාත්‍යතුමා සතවත් අමාත්‍යවරුන් කීප දෙනෙක් ගමන් කරන ආකාරය මේ සිදුවුණු කාර්තව්‍යන් සියල්ල දකින්න ඩේලි මිරර් පුවත්පතේ ගෙනෙන ඡායාරූප වාර්තාව ඩේලි නිවුස් පුවත්පතටත් අපි යනවා ඩේලි නිවුස් පුවත්පතේ සඳහන් වෙනවා තවත් ඡායාරූපයක් The Island Wide Membership Drive of the United National Party named Sirikota Gamata was held yesterday under the patronage of UNP leader and Prime Minister Ranil Wickremesinghe at Totavatta Panadura UNP General Secretary Deputy Leader Senior Deputy Leader Minister and several ministers were present here කියන වෙනු සඳහන් වෙනවා මේ ඡායාරූප වාර්තාව ලබා දෙන්නේ අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශයෙන් අපි සූදානම් මේ සමස්ත සංචාරය ඔබට පෙන්වන්න. එක්සත් ජාතික පක්ෂය තුළ දැවැන්ත ප්‍රතිසංවිධානයක් සිදු කරමින් පක්ෂය නව ජවයකින් යුතුව ඉදිරියට ගෙන යාමේ අරමුණෙනුයි සිරිකුත ගමට වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන්නේ. පානදුරු තොටවත්ත මන්සන්ධියෙන් සිරිකුත ගමට ගෙන යාමේ වැඩසටහන ආරම්භ කෙරුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂ දේශපාලන නියෝජිතයන් විශාල පිරිසක් සිරිකුත ගමට වැඩසටහන සමග එක්ව සිටියා. හොරණ මතුගම බේරුවල කළුතර ඇතුළු ප්‍රදේශ රැසකදී අද දවස පුරා අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කෙරුණා. පක්ෂයට නව සමාජිකයන් බඳවා ගැනීම, පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳ දැනුවත් කිරීම ඇතුළු කටයුතු මෙහිදී සිදු කෙරුණා. ගන්නට එන්න
රැකගමු අපි දිනු දෙන්න රැකගන්නට එක්සත් වෙන්න රැකගමු අපි දිනු දෙන්න රාජ්‍ය සභා මන්ත්‍රීතුමන්ලගේ පළාත් සභා මන්ත්‍රීමන්ගේ යුතුකම ගමේ ඉන්න එක. ඒත් මේක විශේෂයි. ඇයි? අපි 2015 මේ රටේ ආණ්ඩු බලය අරගත්තා. මහින්ද රාජපක්ෂ යුගයේ ඇතිුනේ විනාශය නැති කළා. අනාගතයක් ඇති කරන්න අපි ආරම්භ කරලා කරපු වැඩවල ප්‍රතිඵල දෙන්නේ දැන් තමයි ලැබෙන්නේ. ඒක හැමදැනම පේනවා. කම්පැනි වෙන්න පුළුවන්, සෞඛ්‍ය වෙන්න පුළුවන්. අධ්‍යාපනය වෙන්න පුළුවන්, මහාමාර්ග වෙන්න පුළුවන්, විදුලි බලය වෙන්න පුළුවන්, මහනගර දියුණුව වෙන්න පුළුවන්, නුවර දියුණුව වෙන්න පුළුවන්. දැන් ඒ ගැන කතා කරන්න මෙතෙක් කල් දැක්කේ නැහැ. මොකද්ද කරේ කියලා. ඒ නිසා ඒ ප්‍රතිඵල එන අවස්ථාවේදී මම ඔබ සියලු දෙනාටම කියන්නේ එක්සත් ජාතික පක්ෂයක් එක්සත් ජාතික පෙරමුණක් අපි ඇති කරන්න යන නව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සංධානයට එකතු වෙන්න එකතු වෙලා මේ ආරක්ෂාව ඔබේ නිදහස ආරක්ෂා කරන්න ඔබේ මේ ආර්ථික දියුණුව ආරක්ෂා කරන්න මේ රටේ සංගීතය ආරක්ෂා කරන්න නිදහසේ ජීවත් වෙන අයිතිය ආරක්ෂා කරන්න අන්නේ වැඩ කොට පිළිවිර ගෙනියන්න තියෙනවා ඊළඟ අවුරුදු 5 දී මේකට වඩා විශාල ශීඝ්‍ර වේගයකින් අපි ඉදිරියට ගෙනියන්න 24 වෙනිදා පසුගිය රිය අනතුරක් සිද්ධ වෙනවා. හැබැයි මේ මාර්ග ආරක්ෂාව තහවුරු කරන්න සිටින පොලිස් රථවාහන අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්ට මේ සම්බන්ධව අපි පහුගිය දවස්වල ඔබට වාර්තා කරා. මේ පිළිබඳව විවිධ පාර්ශ්වයන් පළ කරපු අදහසුත් අපි ඔබට කිව්වා. නමුත් ඔහු පසුගිය දවසක මේ සතියන්තයේ අභාවප්‍රාප්ත වුණා. ඒ දැඩි සත්කාර එකකේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඊට පස්සේ දැන් ඇති වෙලා තිබෙන අලුත්ම තත්ත්වය මොකද්ද? ඩෙලි නිවුස් පුවත්පත වාර්තා කරනවා. Moved down IP suffers in ICU SP Sun drove defender says DIG. අජිත් රෝහණ මහතා තමයි මේ දවසේදී ප්‍රකාශ කරන්නේ මේ SP මහතාගේ පුතා එහෙමත් නැත්නම් නවින්දු රත්නායක ජීප්‍රිය පදවමින් සිටියායි කියලා CCTV දර්ශන ලැබුණා කියලා. ඒ වගේම වැඩිදුරටත් මේ ඩෙල් නිවුස් පුවත්පතේ සඳහන් වෙනවා the DIG said 5 CCTV camera recordings obtained from night clubs where Ratnayaka had been with his friends and along the road clearly shows that this suspect had been at the wheel throughout the journey. සමස්ත ගමන පුරාම මේ ජීප් රථේ වෙනත් කෙනෙක් නෙවෙයි රථය පදවලා තියෙන්නේ කියලා තමයි ඊයේ දවසේදී අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ. ඒ වගේම රාත්‍රී සමාජ ශාලා කිහිපයක ඔවුන් ගත කරන ආකාරයේ CCTV දර්ශනත් ලැබිලා තිනවා කියලා අජිත් රෝහණ මහතා සඳහන් කරනවා. ඒ වගේම අද මේ IP ආනන්ද සාගර සරච්චන්ද්‍ර මහතාගේ අවමගුල් උත්සවය පැවැත්වෙනවා කියන කාරණාවත් සඳහන් වෙනවා. IP's funeral today, the funeral of IP Ananda Sagra Sarachandra, who succumbed to injuries while take place today at Borella General Cemetery with full police honours. අද දවසේ තමයි ඒ අවමංගල්‍ය උත්සවය පැවැත්වෙන්නේ කියන කාරණාව ඩෙලි නිවුස් පුවත්පතේ සඳහන් වෙනවා. ඔව්, අද පුවත්පතත් අනුශේ මේ කාරණාවමයි කියන්නේ. ඩිපෙන්ඩරේ ගැටී තුවාල ලැබූ බොරැල්ල රථවාහන ස්ථානාධිපති ජීවිතක්ෂයට යනුවෙන් තමයි සිරස්සලේ දැක්වෙන්නේ. ඩිපෙන්ඩර රථයේ පදවා ඇත්තේ වෙනත් අයකු බවට වූ ප්‍රකාශවල සත්‍යක් නැහැ කියලත් ඒ දවසේදී මේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණා. ඒ වගේම ඩිපෙන්ඩරේ රියදුරාගේ වෙනසක් ගැන FB තොරතුරු පළ කළ 15 දෙනෙකු අධිකරණයේ හමුවට කැඳවීමටත් පියවර ගන්නවා කියලා තමයි ඒ දවසේදී කිව්වේ. ඒ වගේම මේ බීමත් රියදුරන්ට දැල අද විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වෙනවා කියලා දිනමින පුවත්පත ප්‍රධාන සිරස්සල ඉදිරිපත් කරනවා. දිනමින පුවත්පත අද විශේෂ මෙහෙයුමක් බීමත් රියදුරන්ට දැල යනුවෙන් තමයි සඳහන් වෙන්නේ. සිරස්සලේ රාත්‍රී සමාජ ශාලා ඇතුළු මත්පැන්හල් ඇතුළු මත්පැන් පානය කරන ස්ථාන ආශ්‍රිතව අද අකණ්ඩව බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව තමයි රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. ඊයේ දවසේදී මේ ජීවිතක්ෂයට පත් වූ පොලිස් නිලධාරියා වගේ මේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙන පරීක්ෂණ වගේම ඉදිරියේදී මේ මෙහෙයුම් දියත් කරන ආකාරය පිළිබඳ ඊයේ දවසේදී නියෝජ්‍ය පොලිස්පතිවරයා මාධ්‍ය හමුවේ අදහස් දැක්වේ මේ ආකාරයෙන්. ස්ථානාධිපතිවරයා අනතුරට පත් කළ ඩිෆෙන්ඩර් රථය පැදවූ පුද්ගලයා දැනට අත්අඩංගුවේ පසුවන බවයි රථවාහන හා මාර්ග ආරක්ෂා පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ. අදාළ රථයේ සමාජ ශාලාවේ සිට අනතුර සිදු කර පැලවත්ත ප්‍රදේශයේ සංගමනතුරු CCTV දර්ශන තමන් සතු බවයි පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ. අධිකරණ ක්‍රියාමාර්ග අවසන් වූ වහාම එම දර්ශන මාධ්‍ය වෙත යොමු කරන බවද අජිත් රෝහණ මහතා කියා සිටියා.
මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු හැටියට අපි අත්අඩංගුවට ගත්තේ පොලිසියේ පොලිස් අධිකාරිවරයෙක්ගේ පුත්‍රයෙක්. ඒ වගේම ඊට අදාළව තවත් පුද්ගලයින් 6 දෙනෙක් අපි අත්අඩංගුවට ගන්න ලැබුවා. අපේ කරන ලද විමර්ශනයේදී ඉතාම පැහැදිලිව අනාවරණය වෙනවා මේ ප්‍රධාන සැකකරු හැටියට අපි අත්අඩංගුවට අරගෙන තියෙන නාවිඳු රත්නායක නැමැති පොලිස් අධිකාරිවරයාගේ පුත්‍රයා විසින් මේ වාහනය පදවලා තියෙන බවට. විශේෂයෙන්ම ඒ සම්බන්ධ මේ ස්ථානයේ හිටපු සාක්ෂිකරුවෙකුගෙන් අනාවරණය වෙලා තියෙනවා. මීට අමතරව ඔවුන් සමාජශාලා කීපයකට ගමන් කරලා තියෙනවා. විශේෂයෙන්ම අපි ස්ථාන පහකින් ලබාගත් වීඩියෝ කැමරා දත්ත අනුව අනාවරණය වෙලා තිබෙනවා. පදවන බවට ඒ වගේම මේ අනතුරු වන අවස්ථාවෙත් ඔහු ඒ රථය පැදවු බවට ඒ වගේම අනතුරෙන් පසුවත් ඒ රථය පදවලා පැලවත්ත ප්‍රදේශයේ ස්ථානයකට මේ රථය පදවාගෙන ගොස් ඇති බවට. ඒ අතර වාදී තවත් සිදුවීමක් වාර්තා වෙනවා. ඒ පිළිබඳව ඩේලි මිරර් පුවත්පතයි අද දවසේ තොරතුරු කියන්නේ ෂූටින් ඉන්සිඩන්ට් ඉන්වෝල්වින් මිනිස්ටර් කබීර් හෂීම්ස් කෝඩිනේටින් සෙක්‍රටරි හෙල්පින් පොලිස් ටු අප්‍රිහෙන්ඩ් කල්ප්‍රිට්ස් හූ වැන්ඩලයිස් බුලිස් ස්ටැචුස් ද රීසන්. මේ පොලිසියට කිසියම් ආකාරයකින් සහාය දුන්නා කියලා බුදු පිළිම විනාශ කිරීමක් හා සම්බන්ධව පොලිසියට සහාය දුන්නා කියලා තමයි මේ වෙඩි තැබීම වුණා කියලා සැක කෙරෙන්නේ. A police investigation is in progress to ascertain whether Minister Kabir Hashim's coordinating secretary Mohammed Naslim was shot at by a religious extremist group over his cooperation with police in the conduct of inquiries into instances where Buddhist statues in the area were damaged recently. Daily Mirror වාර්තා කරද්දි එහෙම දිවයින පුවත්පතේ තද ඒ කාරණාව සටහන් වෙනවා. ඔව් දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වෙන්නේ අනුශීමේ කාරණාවම තමයි. බුදු පිළිම කැඩු අන්තවාදීන්ට එරෙහි නස්ලීම්ට වෙඩි තියලා කියලා තමයි පුවත සඳහන් වෙන්නේ. CCTV ඔස්සේ පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මක කරනවා කියලා සඳහන් වෙනවා. මාවනැල්ල උදාගම්මානයේ පදිංචි HRM නස්ලීම් මහතාට වෙඩි තබා පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය CCTV දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කළා තියෙනවා කියලා තමයි දිවයින පුවත්පතත් කියන්නේ. මේ බුදු පිළිම කැඩූ අන්තවාදියෙක්ට එරෙහි වූ නස්ලීම්ට වෙඩි තියලා කියලා තමයි දිවයින පුවත්පත මේ විදිහට අනාවරණය කරන්නේ. උදේට අපි නිදහසේ බොන තේකෝප්පය තියාගෙන අපි බොහොම නිදහසේ මේ තේකෝප්පය බොන්නේ උදේට සමහර විට හදිස්සියෙන් වෙන්නත් පුළුවන්. හැබැයි නිදහස් දවස සමරද්දී අපි පහුගිය පෙබරවාරි 4 වෙනිදාත් වතු සේවකයන් තමන්ගේ රුපියල් දහසක දෛනික වැටුප ඉල්ලා සිටමින් සිටියා. ඒ කාරණාව හා සම්බන්ධ කරමින් නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශයක් කරනවා. ඩේලි මිරර් ෆැක්ට් චෙක් එක අද පරීක්ෂා කරන්නේ ඒ ගැන. The tea industry adds rupees 1.5 billion to the $1.5 billion to the economy of this country, and the rubber industry adds $0.8 billion. Yanwinda sandhan karana pasugeda 4 wenida february mase maubima puwat patata kese howeva fact check ekak sandhan karana aakarayata me kathawa atta american dollar billion 1.5 lankawe sewakein wathu kamkaruwan genenawa rata athulata e wagema rubber කම්කරුවනුත් එලෙසින්ම රට ඇතුළට මෙලෙසින් ඩොලර් බිලියන ගණනක ආදායමක් අරගෙන එනවා කියලා සඳහන් කරනවා. මේ එහු සඳහන් කරපු ප්‍රකාශය හරියටම හරි කියලා තමයි ෆැක්ට් චෙක් එක අද දවසේ ගෙන එන්නේ. අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අපි අවධානය යොමු කරන්නේ හදිසි මහමැතිවරණයකට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන්ගේ විරෝධයක් කියලා තමයි පුවත සඳහන් වෙන්නේ. මෙහිදී මහමැතිවරණයකට නොයන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී පිරිසකුත් එක්සත් ජාතික පක්ෂ නිල්ලීමක් කළා කියලා තමයි අද පුවත්පත වාර්තා වෙන්නේ. නියමිත කාලයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයට එකඟ වෙන්නේ නැහැ කියලා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් කියනවා. අනිවාර්යයෙන්ම ඊට කලින් ජනාධිපතිවරණයක් තියන්න ඕන කියලා තමයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් අද පුවත්පතට කියන්නේ. පෞද්ගලික ආයතන හරහා නෙවෙයි ශ්‍රී ලංකා ෆොරින් එම්ප්ලොයිමන්ට් බ්‍යුරෝ එක හරහා පිට රට යන පළවෙනි හෙදිය ඊයේ දවසේදී ඇමරිකාව බලා පිටත් වෙනවා. ඇමරිකාවට රැකියා අවස්ථාවක් ලැබෙනවා. ඩේලි මිරර් අද මුල් පිටුවේ ඉංග්‍රීසි පුවත්පත් කිහිපයක්ම මුල් පිටුවේ මේක වාර්තා කරනවා. ඩේලි මිරර් සඳහන් කරන්නේ ෆස්ට් SL නර්ස් ලීව්ස් ෆර් US. A nurse of the Kandy General Hospital has left for the USA, being the first ever Sri Lankan female nurse to work in a US hospital, Sri Lanka Foreign Employment Bureau said. First ever Sri Lankan female nurse කියලා සඳහන් කරාට කෙසේ හොවෙවා Sri Lankan Employment Bureau එක හරහා යවපු පළවෙනි කාන්තා හෙදිය ලෙස තමයි අපිට හැව දක්වන්න පුළුවන්. ඔව් සේනා වන්දි පිරිනැමීම ආරම්භ කළා තියෙනවා අනෝෂි. මේ ව්‍යාපෘති ඒ දවසේදී ආරම්භ වුණේ කෘෂිකර්ම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්. පළමු පියවරෙන් ගොවීන් 307කට සේනා වන්දි පිරිනැමීම ආරම්භ වුණා කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. සේනා දළබුවාගෙන් ඌදුරෙන් පීඩාවටපත් ගොවීන්ට වන්දි ලබා දීමේ පළමු අදියර යටතේ තමයි අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්හට වන්දි ප්‍රදානය කිරීම කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ජීවල දීවරහා ජල සම්පත් අමාත්‍ය පී හැරිසන් මහතාගේ
ප්‍රධානත්වයෙන් මේ දවසේදී සිදුවුණේ අනුව වන්දි ගෙවීමේ පළමු අදියර ආරම්භ වුණා කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. හරි අපූර්ව කාරණාවක් තියෙනවා ඩෙලි මිරර් පුවත්පතේ මේ උසස් පෙළට විෂයන් තෝරගනිද්දී තමන්ට ඕන තමන්ට කරන්න පුළුවන්ම විෂය තෝරගන්න. ඒක එක්කිනා කියනකට දේවල් තෝරගන්න නිසා 80,000කට ආසන පිරිසක් විභාග අසමත් වෙනවා කියලා ඩෙලි මිරර් වාර්තා කරනවා. 80,000 fail A level exam due to wrong selection of subject stream. Commissioner of Examination Sarat Pujita said yesterday that around 80,000 students who sit for the GCE advanced level examination annually fail the examination due to the wrong selection of subject stream. Visidahak me vidihata vishayan tunama asamath wedi 18,000 vishayan dekak asamath wenawa sampurna hetuwa wenne tamanta nogalapena aakare vishaya patayak thora ganna eka. ඔව් ඒ වගේම ත්‍රිපිටකයේ ජාතික උරුමයක් බවට පත් කළා ඉන්න අනතුරුව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා ජනාධිපතිතුමන් මව්බිම පුවත්පත් තමයි මේ කාරණාව ඉදිරිපත් කරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තේරවාදී ත්‍රිපිටකයේ ජාතික උරුමයක් බවට ප්‍රකාශයට පත් කිරීමෙන් පසු තමයි මේ ශ්‍රී ත්‍රිපිටකාභි වන්දනා සතිය ප්‍රකාශයට පත් කරන්න සූදානම් වෙන්නේ එහි යෝජනාව 23 වෙනිදා ඉදිරිපත් කරන්න සූදානම් ශ්‍රී දළදා මාලිගාවේ මහා මළුවේදී අනුව සතියක කාලයක් මේ වෙනුවෙන් වෙන් කරන්න තමයි සූදානම් වෙන්නේ ඒ අනුව මේ සතියට අදාළව මේ මාස 16 වෙනිදා දීප ව්‍යාප්තව පින්ඩපාත දානමය වැඩසටහනක් 17 වෙනිදා දීප ව්‍යාප්ත දහම් පාසල් වැඩසටහනක් ආදී වශයෙන් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා කියලා තමයි මව්බිම පුවත්පත කියන්නේ. දැන් දි අයිලන්ඩ් පුවත්පතේ සඳහන් කරන පුවතත් එක්ක ඇත්තටම අර පහුගිය දවස්වල කල්පනා කරා ඇයි මේ විදිහ ප්‍රකාශයක් අර මන්නාරම් සමූහ මිනිවලේ පරීක්ෂණ කටයුතු අවසන් වුණායින් පස්සේ ආවේ නැත්ති කියලා. නු දි අයිලන්ඩ් ප්‍රධාන සිරස්තලයේ අද දවසේ කාරණාව TNA wants manor mass grave findings tested in another lab. Another set of samples from the manor mass grave should be sent for carbon dating in another country, Tamil National Alliance said. This is not to say that we do not accept the report sent by a lab in Florida, US, but given the importance of the manor grave site, we need to get a second opinion. On sandhan karana vidiyata tawat atasakili 96ක් එලෙසින් මේ ත්‍රිවිධ වෙනවා කිසිම පරීක්ෂණයක් නැතුව. මේ අවස්ථාවේදී යුද හමුදාපතිවරයා මේ ප්‍රකාශයට මල්ලා තවත් ප්‍රකාශයක් කරනවා ඒ තමයි bid to blame army foiled මේ TN එක උත්සාහ කරන්නේ යුද හමුදාවට චෝදනා එල්ල කරන්න ක්‍රමයක් හොයාගන්න කියලා those who had attempted to blame the army for the manor mass grave without any evidence were now silent the army commander lieutenant general mahesh senanayake said yesterday commenting on the laboratory revelation the site was hundreds of years old අපි ඔබට සඳහන් කරා මේක කොච්චර පරණයිද කියන කාරණාව දෙලි මිර පුවත්පතේ අද දවසේ සඳහන් වෙනවා මේ හිටපු ඉපැරණි රජ කෙනෙක් වෙන පරරාජසේකරණ රජුගේ කාලේ සිද්ධ වෙච්ච දෙයක් කියලා මේ කාරණාව manor mass grave a work of Jaffna king පරරාජසේකරණ ප්‍රොෆෙසර් කුලතුංග says punishment for embracing Christianity an academic said yesterday that the mass grave of manor was the result of a massacre committed by king පරරාජසේකරණ who ruled over the Jaffna kingdom ක්‍රිස්තියානි ආගම වැළඳගත්තාට දීපු දඬුවමක් විය යුතුයි කියලා තමයි ඔහු සඳහන් කරන්නේ නම්. ඔව් හැමදාම වගේ හැම පුවත්පතක් අතරම විශේෂම සිරස්සලය පරිශනාත්මක සිරස්සල ඉදිරිපත් කරන්නේ රස පුවත්පත. අදත් ඒ වගේ ඒ පුවතක් සඳහන් වෙන්නේ වසරකට ලක්ෂයක් අන්දවීමේ අවදානමක් කියලා රස පුවත්පතේ ප්‍රධාන සිරස්සලේ වාර්තා වෙනවා. මෙරට ජනගහනයෙන් මිලියන 1.2ක් පමණ පෙනීම අඩුවීම නිසා පීඩා විඳින අතර මෙම පිරිස අතරින් ලක්ෂයක් පමණ දෙනා අන්ධභාවයට පත්වෙමින් සිටින බව තමයි ජාතික අක්ෂිරෝහලේ දත්ත අනාවරණය කරලා තියෙන්නේ. ඒ අනාවරණය තමයි අද රස පුවත්පත කියන්නේ. ඇසේ සුදමතු වීම, ඒ වගේම වර්තන දෝෂ මෙන්න මේ වගේ කටයුතු නිසා අවසානයේදී අන්ධභාවයට පත්වෙන පිරිස වසරකට ලක්ෂයක් කියලා තමයි රස පුවත්පත අවධාරණය කරන්නේ. එහෙම වසරකට ලක්ෂයක් වෙනවා. එතකොට ආලේ නන්ද විචාය දේශපාලේ නන්ද විචාය තව ලක්ෂ ගාණක් ඉන්න කොහොම හරි ඒ සඳහන් කරන්නේ ඔබේ සෞඛ්‍ය ගැන රස පුවත්පත අර කිව්වත් වගේ හැමදාම විශ්ලේෂණාත්මක සිරස්සලයක් අරගෙන නිසා. ඔව් දිනමින පුවත්පත මතින් රට මුදන්න ජනතා ප්‍රතිඥාවක් ලබා දෙන්න සූදානම් කියලා අනාවරණය කරනවා ඒ අප්‍රේල් 3 වෙනිදා. අප්‍රේල් 3 වෙනිදා මතින් රට මුදන්න ජනතා ප්‍රතිඥාවක් ලබා ගන්න ක්‍රියාත්මක වෙන වැඩසටහනක් පිළිබඳව තමයි මේ කියන්නේ. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ වැඩසටහන නිදහස් චතුරස්‍රයේදී එදින උදෑසන 8ට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා පත්කිරීම තවත් කල් යනවා කියලා ඩෙලි නිවුස් වාර්තාවක් ගෙනෙනවා. CC postpones naming permanent NPC chairman. The Constitutional Council has decided to postpone naming a permanent chairman to the National Police Commission and let its members decide on a pro tem chairman at its each sitting to continue its functions.
කටයුතු කරගෙන යන්නට තාවකාලික සභාපතිවරයෙක් පත් කරගන්න ඔවුන්ටම අවකාශය දීලා තියෙනවා කියලා තමයි ඩෙලි නිවුස් වාර්තා කරන්නේ. ඊයේ 10 වෙනිදා හැබැයි තෙල්මිල සූත්‍රය නිකුත්ුනේ නැහැ. ඊනි වාරු දවසේ නිසා අද රාත්‍රියේ තමයි තෙල්මිල පිළිබඳව අපිට තීරණ දැනගන්න හම්බෙන්නේ. කොහොමුණත් ලෝක වෙළඳපොලේ තෙල්මිල නම් ඉහළට ගිහිලා තියෙනවා. දිනමින පුවත්පත තමයි මේ ගැන කියන්නේ. ලෝක වෙළඳපොලේ තෙල්මිල ඉහළට ඒ අනුව තෙල්මිල ඉහළ යෑමේ ප්‍රවණතාවයක් අද දවසේදී තෙල්මිල සූත්‍රය ඉහළට යන්න පුළුවන් කියලා තමයි කියන්නේ. මේ වසරේ ජනවාරි මාසයේදී බොරතෙල් බැලල් එකක මිල ඇමරිකානු ඩොලර් 55ක් වූ අතර එය ඊයේ වන විට ඩොලර් 66 දක්වා වැඩි වුණා කියලා තමයි දින ඉහලට යයි කියලා තමයි ඉංගියක් පළ කරන්නේ. අපි යනවා ඩේලි මිර පුවත්පතේ සඳහන් වන තවත් පුවතකට. Country unites to sing national anthem in two languages, says Prime Minister. Sri Lanka is united once again as the national anthem is being sung both in Sinhala and in Tamil at functions in all parts of the country. Prime Minister Ranil Wickremesinghe observed yesterday. බොහෝ ප්‍රශ්නවලට මුල පටන් ගත්තේ එක භාෂාවකට ප්‍රමුඛත්වය දෙන්න පටන් ගත්ත නිසා කියලා හොඳට ඉතිහාසය අවසල බලද්දී ඔබටත් සමහර විට මතක් කරගන්න පුළුවන් වේවි. ඔව් ලබන 24 වෙනිදා අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනේ. මේ උපන්දිනයට සජිත් ප්‍රේමදාස මහත්තයා තෑග්ගක් දෙන්න සූදානම් කියලා ඊයේ දවසේ ප්‍රකාශ කළා. දිනමින පුවත්පත මොකක්ද මේ තෑග්ග කියලා කියනවා. අගමැතිගේ ජන්ම දිනයට හම්බන්තොට තෙල් පිරිපහදුවේ සහ සිමෙන්ති කම්හලේ වැඩ ආරම්භ කරනවා කියලා තමයි සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ. ඒ කටයුතු සඳහා මුල්ගල තැබීම ඒ දවසේදී සිදු වෙනවා කියලා අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. ඒ වගේම රස පුවත්පතත් සජිත් ප්‍රේමදාස මහත්තයාගේ ප්‍රකාශයක් උපුටා දක්වනවා. වතු කම්කරු වැටුප් 1000ත් මදි කියලා තමයි කියන්නේ. වතුකම්කරුවන්ගේ ස්වභාවය අනුව ඔවුන්ගේ පරිසරික ඔවුන්ගේ ජීවන තත්ත්වය අනුව ඔවුන්ට මේ දෛනික වැටුප රුපියල් 1000ත් මදි කියලා තමයි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහත්තයා කියන්නේ. පෞගේ දවසක මේ දුම්රිය එන්ජින් රියදුරන්ගේ වර්ජනයක් තියෙනවා කියලා ඊට පස්සේ වර්ජනය නැහැයි කියලා සඳහන් කරා. නමුත් සිලෝන් ටුඩේ පුවත්පත සඳහන් කරනවා ස්ට්‍රයික් බයි ලොකෝමෝටිව් ඩ්‍රයිවර්ස් ට්‍රේන් ෂෙඩියුල්ස් ඩිස්ටර්බ්ඩ් ද ට්‍රේන් සර්විසස් ඉන් ඕල් සෙක්ටර්ස් ඔෆ් ද කන්ට්‍රි වර් ක්‍රිප්ල්ඩ් ෆ්‍රම් මිඩ්නයිට් ඔන් ෆ්‍රයිඩේ අන්ටිල් යෙස්ටර්ඩේ ඊවනිං ෆොලෝවිං අ සිමරින් ඩිස්පියුට් බිට්වීන් ද ස්ටේෂන් මාස්ටර්ස් ලොකෝමෝටිව් ඩ්‍රයිවර්ස් ඇන්ඩ් ගාඩ්ස් අකෝඩින් ටු ඔෆිෂියල්ස්. මේ සඳහන් කරන විදිහට කිසියම් ආකාරයකින් සම්බන්ධතාවය බිඳ වැටීමක් එහෙම නැත්නම් හරියටම උද්ඝෝෂණය කරනවද නැද්ද කියලා හොයාගන්න බැරි වීමක් එක්ක පහුගිය සිකුරාදා ඉඳන් ඊයේ දවස වෙනකන් මේ තත්ත්වය එක්තරා ආකාරයකින් මැඩ පවත්ව ගන්න අවස්ථාවක් තිබුණා. නමුත් දැන් සියල්ල සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා ඇති කියලා අපි අපේක්ෂා කරනවා. ඔව් ඒ වගේම ETI තැන්පතු කරුවන්ගෙන් අගමැතිට රතු එලියක් මේ ගැන කියන්නේ දිවයින පුවත්පත සිය ගැටලු සඳහා නිසි විසඳුමක් නොලැබුණොත් ඉදිරි මැතිවරණයකදී ප්‍රතිවිරුද්ධ දේශපාලන පක්ෂයක් සමගෙක්ව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව කටයුතු කරනවා කියලා තමයි දැන් ETI තැන්පත් කරුවෝ කියන්නේ. කොහොම හරි මේ ප්‍රශ්නේ විසඳ ගන්න තමයි ඔවුන් මේ උත්සාහ කරන්නේ. ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අපි යන්නේ. හයිබ්‍රිඩ් උසාවියක් ගැන කතා වෙනවා ඊයේ දවසේදී. හයිබ්‍රිඩ් උසාවියකට මානව හිමිකම් කොමසාරිස්වරිය යලි යෝජනා කරා. නමුත් මේක ශ්‍රී ලංකා රජය ප්‍රතික්ෂේප කරා කියලා තමයි සඳහන් වෙන්නේ. මානව හිමිකම් නිල කාර්යාලයක් මෙරට පිහිටුවන්නත් යෝජනාවක් ලැබුණා. කොහොමත් හයිබ්‍රිඩ් උසාවියට නම් මේ වෙන විට රජය සූදානම් නැහැ කියලා තමයි අද පුවත්පත් වාර්තා කරන්නේ. මේවා මෙහෙම අපේ කාලේ උනේ නෑනේ කියලා කියනවනම් සිලෝන් ටුඩේ පුවත්පතේ සඳහන් වෙන අපිට තිබ්බ අමාරු විභාග වගේ නෙවෙලු. දැන් ඉස්සරහට students to sit for easier exams, the department of examinations is to implement a program to make national examinations for school children less complicated than the existing ones. මේ දැන් තියෙන විභාග ක්‍රමය එහෙම නැත්නම් විභාග මීට වඩා ටිකක් පහසු කරන්න උත්සාහ කරනවා කියලා තමයි සිලෝන් ටුඩේ වාර්තාව ගෙන එන්නේ. ඔව් අර මහින්ද රාජපක්ෂ මහත්තයාට තියෙනවා කියන වශීබෝලයක්. මේ වශීබෝලය ගැන කතා කරන්නේ විමල් වීරවංශ මහත්තයා. මේ අද පුවත්පත තමයි මේ ප්‍රකාශය උපුටා දක්වන්නේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ජවි පෙනායකයන්ට වශීබෝලයක් ගිල්වලා කියලා තමයි විමල් වීරවංශ මහත්තයා කියන්නේ. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණ නායකයන්ට වශීබෝලයක් ගිල්වා තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායකතුමන් කියන අර විශ්ව ගැන කතා කරන්න හමු වෙච්ච එක ගොඩාක් හිතරිච්ච කෙනෙක් විදිහට තමයි විමල් වීරවංශ මහත්තයා මේ වගේ ප්‍රකාශ මේ දින කිහිපයේම සිදු කරන්නේ. සිලෝන් ටුඩේ පුවත්පතේ තවත් කාරණාවක් සඳහන් වෙනවා. Security of Southeast Asia, Pakistan's High Commissioner briefs President. පාකිස්තානය සහ ඉන්දියාව අතර ඇති වෙලා තිබෙන තත්ත්වයත් එක්ක කලාපීය ආරක්ෂාව හා සම්බන්ධව ජනාධිපතිතුමන් දැනුවත් කරන්නට මෙලෙස පාකිස්තාන් High Commissioner of Pakistan මෙලෙසින් ජනාධිපතිතුමා මුණ ගැසුණු බව තමයි සිලෝන් ටුඩේ වාර්තාවේ කියන්නේ. ව්‍යවස්ථා සභාව ගැන ජනාධිපතිතුමන් ප්‍රකාශයක් කළා. මේ ප්‍රකාශය සාධාරණ නැහැ කියලා
ව්‍යවස්ථා සභාව ජනාධිපතිතුමන්ට පණිවිඩයක් යවලා තිබෙනවා. මේ ගැන තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ ලංකාදීප පුවත්පත. ව්‍යවස්ථා සභාව ගැන ජනපති මැතිසභේදී කළ ප්‍රකාශය අසාධාරණයි කියලා තමයි ජනාධිපතිතුමාට ලිපියක් යවමින් ව්‍යවස්ථා සභාව කියන්නේ කොහොමවත් එදා දවසේ ජනාධිපතිතුමාගේ ප්‍රකාශයන් එක්ක එකඟ වෙන්නේ නැහැ කියන එක තමයි ව්‍යවස්ථා සභාව ජනාධිපතිතුමාට ලිපියක් මගින් කියන්නේ. අද ඩේලි න්ියුස් ප්‍රධාන සිරස්තලේ බවට පත්වෙන දිනුෂේ කාරණාව appointment of judges CC seeks AG's advice. මේ සඳහන් කරන විදිහට the constitutional council has decided to seek the attorney general's opinion to draft the modalities and criteria for the appointment of judges and other members of the commission. මේ සඳහන් කරන්නේ AG's advice බලාපොරොත්තු වෙන බව ව්‍යවස්ථාදායක සභාව. ඔව් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගැටලු ගැන විසඳන්න ජංගම සේවාවක් ආරම්භ කරනවා කියලා අමාත්‍ය මුදල් අමාත්‍යවරයා කියනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ගැටලු විසඳීමට ජංගම සේවා යනුවෙන් තමයි දිනපෙන පුවත්පත මේ කාරණාව කියන්නේ. ඒ නිසා බැංකු ණය ලබා ගැනීමේදී තියෙන ප්‍රශ්න ඉදිරිපත් කරන්න 16-17 මේ මාසේ 16-17 මේ ජංගම සේවාව දිවයින පුරා ක්‍රියාත්මක කරනවා කියලා තමයි මුදල් අමාත්‍යවරයා කියන්නේ. අපි සුදානම් සිලෝන් ටුඩේ පුවත්පතට යන්න. සිලෝන් ටුඩේ පුවත්පතේ ඇතුළේ සඳහන් වෙනවා මේ ප්‍රතිත්‍රස්ත මර්ධන පනතක් ගෙනින්ට බලාපොරොත්තුවක් තියෙනවා කියලා. මේ පනතට විරුද්ධ වෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ කියන පක්ෂ දෙකම කටයුතු කරනවා කියලා සිලෝන් ටුඩේ අතුල් පිටු වාර්තාවක ගෙනෙනවා. කවුන්ටර් ටෙරරිසම් UPFA and JVP against bill the United People's Freedom Alliance and the Janata Vimukti Peramuna have decided to vote against the counter terrorism bill which provides laws for identification, apprehending, arrest, custody, detention, investigation, prosecution and punishment of any person who has committed an act of terrorism or any other associated offense. ඔවුන් සඳහන් කරන විදිහට මේ උද්ඝෝෂණ මර්ධනය කරන්න, ජනතා උද්ඝෝෂණ මර්ධනය කරන්න අරගෙන එන අලුත් ක්‍රමයක් විදිහට තමයි ප්‍රතිත්‍රස්ත විරෝධී පනත ඔවුන් හඳුන්වා සිටින්නේ. ඔය වගේම දින වෙන පත්පතේ සංවර්ධන පුවතක් ගැන අපි ඔබට කියන්න යන්නේ සේරුව දණ්ඩාපොළ සමෘද්ධි හෙළ බොජුන්හල ගැන තමයි. මේ කියන්නේ සේරු දණ්ඩාපොළ සමෘද්ධි හෙළ බොජුන්හල කෝටියකට අධික වියදමින් තමයි මේක ඉදි කරන්නේ. සමෘද්ධි සුව බොජුන්හල සියලු පහසුකම් සහිතව රුපියල් කෝටියකට අධික මුදලක් වැය කරමින් තමයි නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය මේ ස්ථානයේ ඉදි කරන්නේ. හෙළ බොජුන්හල දේශීය ආහාර ඇතුළත් වෙන විදිහට සියලු පහසුකම් සහිතව රැකියා උත්පාදනයකුත් මෙතන සිදු වෙනවා කියලා තමයි දින වෙන පත්පත වාර්තා කරන්නේ. The island පුවත්පත විශේෂ කාරණාව ගෙනෙනවා මේ ලංකාව සහ විදේශ රටවල් අතර පවතින තානාපති සම්බන්ධතාවලට එහා ගිය රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කරගන්න සමහර positions තාම fill වෙලා නැහැ කියලා තමයි මේ සඳහන් කරන්නේ. Washington mission remains headless since August 2017. That's 17 අගෝස්තු සිට දැන් මේ වෙනකොට වසරකටත් වැඩි කාලයක් ගත වෙලා. In spite of the house clearing appointment months ago, Sri Lanka's top diplomatic post in Washington remains vacant in spite of the parliamentary high post committee approving the appointment of career foreign service officer Rodney Pereira as the ambassador for US. May පත්වීම සනාථ කරාට සහතික කරාට ඒක තාමත් ලබා දීලා නැහැ කියලා තමයි ඔවුන් සඳහන් කරන්නේ. අතරපාරේ අපි ඉදි අයලෙන් පුවත්පතේම සිවාජිලිංගම් මහතාගේ ප්‍රකාශයක් දැක්වෙනවා. සිවාජිලිංගම් to send letter to UNHRC against Sri Lanka through Northern Governor. A special note would be sent to the UNHRC by the Governor of the Northern Province, Suren Raghavan, former Tamil National Alliance MP MK සිවාජිලිංගම් said. ඔහු සඳහන් කරන්නේ මේ අර සුපුරුදු පරිදි ඔහු මානව හිමිකම් කවුන්සිලයට, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ලිපියක් යවනවා කියලා තමයි සඳහන් කරන්නේ. එක්තරා විදිහක තර්ජනයක් කරන්නේ දි අයලන්ඩ් වාර්තා කරන්නේ. ඔව් රටපුරා ක්‍රියාත්මක කරන ව්‍යාපෘතියක් තමයි පුර නැගුම. මේ ව්‍යාපෘති යටතේ බලපිටියට බහුකාර්ය ගොඩනැගිල්ලක් ලැබුණා කියලා වාර්තා කරන්නේ දින වෙන පුවත්පත වියදම 1,424ක්. පුර නැගුමින් බලපිටියට බහුකාර්ය ගොඩනැගිලක් අමාත්‍ය ගොඩනැගිල්ලක් අමාත්‍ය වජ්‍ර අභිවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් තමයි මේ 1,424ක වියදමකින් ඉදිකළ බහුකාර්ය ගොඩනැගිල්ල ජනතා ඉදිරිපත් කිරීම සිදු වුණේ. ඒ වගේම අපනයන ගම්මාන රටපුරා බිහි කරන්න රජයේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. රාජපක්ෂ පාලන සමයේ කිසිදු අපනයන සැකසුම් කලාපයක් ආරම්භ කරලා නැහැ. මෙහෙම කියන්නේ නියෝජ්‍ය අමාත්‍ය අනිල් බණ්ඩාර අමාත්‍යවරයා. අනිල් බණ්ඩාර අමාත්‍යවරයා කියන්නේ දැන් අපි ආරම්භ කරලා තියෙනවා අපනයන ගම්මාන ඇති කරන එක. හැබැයි ඒ කාලේ මේ අපනයන ගම්මාන ප්‍රවර්ධනය කරන්න පසුගිය රජය කිසිදු දෙයක් කරේ නැහැ කියලා තමයි අමාත්‍යවරයා කියන්නේ. එහෙනම් ඉතින් අපි දවසේ පත්‍රවලින් පළවෙනි විරාමය අරගෙන වෙලාවත් බලලා ආපහු මුණ ගැහෙමු.
දවසේ පත්තරවලින් අපි ඔබට විස්තර කියමින් ඉන්නේ පත්තරවල තියෙන මහා සංඝ සමුළුවක් පැවැත්වෙනවා. ඒ තියෙන්නේ වවුනියාවේදී. ජාතික සංහිඳියාව ස්ථාපිත කරන්න තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. දිනමින පුවත්පත මුල් පිටුව තුල මේ ගැන කියනවා. ජාතික සංහිඳියාව ස්ථාපිත කරන්න මහා සංඝ සමුළුව වවුනියාවේදී මේ මාර්තු 29 වන දින වවුනියාව නගරයේ පැවැත්වීමට නියමිත මහා සංඝ සමුළුවට බෞද්ධ නායක ස්වාමින් වහන්සේලා ප්‍රමුඛ භික්ෂුන් වහන්සේලා 75 නමක් සහභාගී වීමට නියමිත කියලා තමයි නියමිතයි කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ලංකාවේ සිද්ධ වුණු සිද්ධ වෙන හිංසාවන් පිළිබඳව සොයා බලන්න එක්සත් ජාතීන්ගේ අනුකමිටුවක් පත් කරනවා කියලා සඳහන් කරනවා ది ఐలండ్ පුවත්පත. UN Subcommittee on Prevention of Torture to visit Sri Lanka next month. Representatives of UN Subcommittee on Prevention of Torture will visit Sri Lanka in early April. A press release issued by the United Nations Human Rights Council stated in the coming months the UN Subcommittee on Prevention of Torture will visit Argentina, the state of Palestine and Sri Lanka in addition to its previous announced visits kiyala sandahan wenawa e sandahan karanne me Palestine Argentina wata amatharawa own Sri Lanka wata enna balaporottuwak thiyenawa kiyala idi island adawartha karan අද පුවත්පත පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා සමග සාකච්ඡාවක් කරනවා. එතනදී කියන්නේ එතුමා කළ යුත්තේ ජනාධිපති වැල්ශේෂයේ පරාජය කිරීම නෙවෙයි, ඉක්මනින් ජනාධිපතිවරණයක් තියලා අපේම ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම කියලා. අයවැල්ශේෂය පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් දක්වුවට කරන්න ඕන අයවැල්ශේෂයේ පරාජය කිරීම නෙමේ ජනාධිපතිවරයාගේ අලුත් ජනාධිපතිවරයෙක් පත් කර ගැනීම කියලා පාර්ලිමේන්තු මන්ත්‍රී මරික්කාර් මහතා අද පුවත්පත කළ සාකච්ඡාවකදී කියනවා. 2015 එකට පෙළ ගැසිච්ච සිවිල් සමාජ ක්‍රියාකාරීන්ට අමතරව තවත් කීප දෙනෙක් එකතු වෙලා දැන් ඊළඟ ජනාධිපතිවරණය වෙනුවෙන් වෙන්න ඕනේ මේ සූදානම් වෙන්නේ. හැබැයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා තමයි කියන්නේ. ది ఐలండ్ ඇතුළු පිටු වාර්තාවක ගෙනෙනවා abolition of executive presidency, civil society launches fresh project to garner public support. Success rate high due to President, PM, opposition leader, apparent consents on issue at hand. Sumandiran Mahata, Jayampati Vikramaratna Mahata, Mahacharya Jayadeva Uyangoda Mahata, Viyangoda Mahata, Vaidyanarinda Jayathissa Mahata saha Mahacharya Sarath Vijayasuriya Mahata ge charupa dakwa sitna. Tun kattuwama læssi nisa apith læssi kiyala thamai on sandahan karan. 13 වෙනිදා ගුරු විදුහල්පති අසනීප නිවාඩු දානවා කියලා වාර්තා වුණානේ. මේ අසනීපෙත් එක්කම විරෝධයකුත් පවත්වනවා කියලා අද පුවත්පත කියනවා. අසනීප නිවාඩු දැමීමට අමතරව කොළඹදී විරෝධයක් කියලා තමයි වාර්තා වෙන්නේ. අද පුවත්පත මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ විවිධ ගැටලු විසඳන්න කියලා ඉල්ලන ලබන 13 වෙනිදා අසනීප නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අමතරව කොළඹදී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් පවත්වනවා කියලා තමයි ලංකා ගුරු සංගමය අද පුවත්පතට කියන්නේ. අපි සුදානම් ඩේලි FT පුවත්පතටත් යන ඩේලි FT පුවත්පතේ සඳහන් වෙනවා ව්‍යාපාර සම්බන්ධව ව්‍යාපාරිකයන්ට ව්‍යාපාර කරගෙන යාම සම්බන්ධව ව්‍යාපාරිකයන්ට සැහෙන විශ්වාසයක් ඇති වෙලා තියෙනවා කියලා මේ ඩේලි FT ගෙනෙන වාර්තාව. Business confidence continues to rise. The latest edition of LMD reports that the LMD Nielsen Business Confidence Index climbed 14 basis points to register 115 in February. February මාසයේ වන විට මේ විදිහට අංශක එහෙම නැත්නම් 4කින් points 14කින් ඉහළ ගිහින් තියෙනවා කියලා තමයි ඩේලි FT පුවත්පතේ සඳහන් වෙන්නේ. අපි සුදානම් වෙන විශේෂාංගයකට යන්න දෙනුෂි. ආයුෂ අඩුම රටවල් ගැන සඳහන් වෙනවා අද දවසේ මේ වාර්තාව ගෙනෙන්නේ දිනමින පුවත්පතේ ඇතුල් පිටු වාර්තාවක. සාමාන්‍ය පුද්ගලයෙක්ගේ අපේක්ෂිත ආයු කාලය රටකින් රටකට වෙනස් වෙනවා. අපේ රටේ ආයු කාලය කොහොම වුණත් ජපානයේ තමයිලු ඒ වැඩිම ආයු කාලේ වාර්තා වෙන්නේ. ඒ සාමාන්‍ය විදිහට සැලකන්නේ අවුරුදු 83.74ක් අවුරුදු 83ක් කියමු. කෙසේ හෝ වේවා තවත් මේ ආයුෂ අඩුම රටවල් ගණනාවක් සඳහන් කරනවා. ස්වාසිලන්තය, ලෙසෝතෝ, මධ්‍යම අප්‍රිකා ජනරජය, සියරා ලියෝන්, අයිවරි කෝස්ට්, චැඩ් ජනරජය, ඇංගෝලාව, නයිජීරියාව, මොසැම්බික්, ගිනිබිසාව. මේ ඔබ හොඳට බැලුවොත් මේ ඔක්කොම වගේ ඔක්කොම රටවල් අප්‍රිකානු රටවල් කියලා තමයි දකින්න ලැබෙන්නේ. බොහෝ විට මේ ආයු අපේක්ෂාව අවුරුදු 54 55 40 ගණන් ආසන්නයේ පවතින රටවල් තමයි මේ විදිහට ආයුෂ අඩුම අප්‍රිකානු රටවල් විදිහට ආයුෂ අඩුම රටවල් තියෙන්නේ අප්‍රිකාවේ කියලා සඳහන් වෙන්නේ. ඔව්, විදෙස් තොරතුරකට අපි යන්නේ ඉතියෝපියාවේ විශාල ගුවන් අනතුරක් සිදු වුණා. මේ ගැන තමයි දිනමින පුවත්පත මුල් පිටුව තුළම අවධානය යොමු කරන්නේ. මගින් 149යි කාර්ය මණ්ඩලය 8යි ඉතියෝපියානු ගුවන් යානයේ කඩාවැට යනුවෙන් තමයි සිරස්සලේ දැක්වෙන්නේ. ඉතියෝපියානු ගුවන් සේවයේ බෝයිං 737 ගුවන් යානයක්
ඊයේ උදෑසන තමයි අනුතුරට ලක් වුණේ. මේ ගුවන් යානයේ ගුවන් ගතවේ විනාඩි 8කට පසුව කඩා වැටලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. විශාලම ගුවන් අනුතුරක් විදිහට තමයි වාර්තා වෙන්නේ. ඉතියෝපියාවේ ඇඩිස් අබාබා නගරයේ සිට කෙන්‍යාවේ නයිරෝබි නුවර දක්වා තමයි මේ ගුවන් යානය ගමන් කළේ. අද ඉංග්‍රීසි පුවත්පත්වල ප්‍රධාන සිරස්තල අතරේ තිබ්බ කාරණාවක් ප්‍රධාන කාරණාවක් තමයි ඔබ ඔය කිව්වේ. Ceylon Today පුවත්පතේ ප්‍රධාන සිරස්තලේ මම උපුටා ගන්නම්. Ethiopian Airlines jet crash, all 157 on board killed. Model plane lacked common override feature. Override එකක් සම්බන්ධව ලබා දෙන විශේෂ feature එක මේ plane එකේ තිබ්බේ නැහැ කියලා තමයි සඳහන් කරන්නේ. 33 nationalities plus ජාතීන් 33කට අයිති 157ක් තමයි මේ ජෙට් එකේ ඉඳලා තියෙන්නේ කියලත් වැඩිදුරටත් සිලෝන් ටුඩේ සඳහන් කරනවා. අද දවස් ඇතුළත අපි ඔබට මේ දර්ශනත් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා ITN News හරහත්. ඔව්, ඒ වගේම විදේශ තව පුවතකට අපි අවධානය යොමු කරනවා. දිවයින පුවත්පතේ විදේශ පුවතට අපි අවධානය යොමු කරන්නේ කයිලි ජෙනර්. මේ තමයි ලෝකේ ලාබාලතම කෝටිපතිනිය. ඇය ගැන තමයි මේ වාර්තාව ඉදිරිපත් වෙන්නේ. ෆෝබ්ස් සංගරාවේ කෝටිපතිනියන්ගේ ලැයිස්තුවට අනුව තමයි තනිව ගොඩනැගුණු ලොව ලාබාලතම කෝටිපතිනිය ලෙස ඇමරිකානු ජනප්‍රිය රංගන ශිල්පිනිය වන කයිලි ජෙනර් නම් කරලා තිබෙන්නේ. ඇය ගැන තමයි අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ලෝකේ වයස්ගතම පුද්ගලයා ගැන එහෙම එකක් මනවත් නැද්ද? අපි අර ආයුෂ අඩුම රටවල් ගැන කියවනේ. එතකොට වැඩියෙන්ම ජීවත් වෙච්ච කෙනා අපිට හොයාගන්න පුළුවන් අද පුවත්පතෙන් අද. ඔව්, අද පුවත්පත මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ ලෝකේ වයස්ගතම පුද්ගලයා කවුද කියලා කියනවා. ජපානයේ කානේ තනාකා. මේ වන විට හොයාගෙන තියෙන තොරතුරු අනුව ජපානයේ කානේ තනාකා තමයි අර ආයුෂ වැඩිම පුද්ගලයා ඉන්නේ ජපානයේ. ඒ වගේම තමයි ලෝකේ වයස්ගතම පුද්ගලයා කියලා ස්ථිර වෙලා තිබෙනවා. ජපානයේ වෙසෙන වයස අවුරුදු 116ක් වන කානේ තනාකා ලෝ වෙසෙන වයස්ගතම පුද්ගලයා ලෙස ලෝක වාර්තාවට හිමිකම් කීම ස්ථිර වෙලා තියෙනවා කියලා තමයි අද පුවත්පත අනාවරණය කරන්නේ. තවත් බලාපොරොත්තු බිඳ වැටීමක්. පන්දු 108කට ලකුණු 121ක් ලබාගෙන ක්වින්ටන් ඩිකොක් තමන්ගේ ඉනිම අවසන් කරද්දී දකුණු අප්‍රිකාව තමන්ගේ අවසාන බලාපොරොත්තුව කරා යනවා. අද ඩේලි එෆ්ටී ක්‍රීඩා අතිරේකයේ ගෙනෙනවා මේ කාරණා පිළිබඳව. ඩිකොක් ටොන් ගිව්ස් සවුත් අප්‍රිකා අන් අසේලබල් සීරීස් ලීඩ්. මේ සඳහන් කරන්නේ ඕපනර් ස්ට්‍රක් 121 ශ්‍රී ලංකා ලොස්ට් බයි 71 රන්ස් ඔන් ඩක්වර්ත් ලූයිස් මෙතඩ් in a rain hit third ODI then own ඉදිරියෙන් ඉන්න බව තමයි ඩේලි එෆ්ටී වාර්තාවකෙන් එන්නේ. ඔව්, අර බිග් මැච් වල බොහොම විශේෂ තරගයක් පසුගිය සතියේ පැවැත්ුණා නිල් මහා සටන. මේ සටනේදී ඉතාමත් ඓතිහාසික ජයග්‍රහණයක් ලබා ගන්නට සමත් වුණා. රාජකීයන් පරාජය කළ තෝමස් වෝ වසර 12ක ඉතිහාසය වෙනස් කරයි. තරගයේ පෙරැලිකාරයා කලන පෙරේරා කියලා තමයි කියන්නේ. ශාන්ත තෝමස් නායක, සිතාර හපුහින රාජකීය විද්‍යාලයේ විදුහල්පති, බී අබේරත් මහතා අතින් ශූරතා පලිහ ලබාගත් ඡායාරූපයක් සහිතව තමයි දිනමිනි පුවත්පතේ මේ ඉදිරිපත් කරන්නේ. නිල් මහා සටන පිළිබඳව නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගය අවසන් වුණා. ඒ තෝමස් පිල ජයග්‍රහණය කරමින් වසර 12කට පසුව. එහෙනම් අපි සූදානම් අපේ අවසන් විරාමයට යන්න. විරාමෙන් පස්සේ අපි කාටුන් කියවමු. කාටුන් පටන් ගන්න සමයමකින් දිවයින පුවත්පතේ සමයන් සුමතිපාල ජෝතිපාල. අයවැය සම්මතය කොට උඩලු. සමහර මේ සතියන්ත පුවත්පත්වලත් සඳහන් වුණා විවිධ කුමන්ත්‍රණ සාකච්ඡා තියෙනවා කියලා අයවැය පරාජය කරන්න. අයවැය සම්මතය කොට උඩලු. එහෙනම් කේමාගේ කොළුවාගේ සිහින මාලිගා බිඳ වැටෙයිද බං? උදේ විමල සිරිගේ පුරසාරං කාටුනියට අපි අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතට අඳින පුරසාරං කාටුනිය. මාරුවෙන් මාරුවට අපේ රට පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලනය කළා. පුරං කියපම් බලන්න, දැන් අපේ රට පාලනය කරන්නේ කවුද කියලා. පුරං කියනවා පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින්වත් නෙමෙයි, දැන් අම්සර් පාලනය කරන්නේ වෙන්දේසීන් කියලා. කොහොම හරි බන්දේසියක තියන්නේ නැතුව ඕන එකක් විසඳගත්තර කමන්නේ. දිවයින පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේස්බුක් කාටුනිය. අර අලුත බඳින කොල්ල කෙල්ලන්ට ලක්ෂ ගානක ණයක් දෙන එක නම් හොඳ වැඩක් නේද? හොඳයි හොඳයි. එතකොට උපදින එකත් ණය බබෙක්නේ කියලා තමයි ෆේස්බුක් කාටුන් එකේ කියන්නේ. පහුගිය කාලේ රුපියලේ වටිනාකම අඩු වෙනකොට වැඩියෙන්ම කතා කරපු එක්කෙනා දැන් උත්සාහ කරන අයවැයෙන් ගොඩ යන්න. ඒක නම් ලේසි වෙන්නේ නැහැ වගේ. දිනමිනි පුවත්පත තමයි මේ කාටුනේ අඳින්නේ. රුපියලෙන්ම ගොඩ යන්න බෑ බං, රුපියලෙන්ම ගොඩ යන්න බෑ බං කියලා මේ අයවැය පොත උඩ නැගලා යන්නේ කවුද? කවුද?
Ada buat patut dia anu apa? Ada Priyanti Ferreira ke dog talk cartoon ni. Bekiannya Yanawa anang ane mangarang Yana tena kete Yanna ratterang kila. Karu tariannya, triwilu tariannya, then busse heka udu yati kuruela hari Yanna tamai benny. Arabadne benny. Oko masindu tikat. Ahagen. Lankadipa Puwathpathe Tissa Hewawissage Hinawessa cartoonete api yanne pahanen aapu bhootaya janathawata denne monawada videshanaya mallaku taragena thamai pahanen bhootaya eliyata enne e wagema janathawata naya mallak denne kawuda ehen videshanaya aragena meheta naya denawada kiyala thamai ahanne divina Puwathpathe Bempiya cartoonete api yanawa ilangata chali ayi Sri Lanka Mahabankuwa horen abhyasalabin pirisak bandawa genalu Bempiya thamai kiyanne. Chali aya kiyenawa Lankawatama koka pennapu kena hitiya otanata owat wedada Bempiyo kiyala. Udaya Vimalasiri divayinata adina cartoonete api avadhana yomu karanne peena vidihata nam me podu jana peramuna wahane negala inne Basil Rajapaksha mahatya depattra vela kammule athe tiyagena kammulat athe tiya at balagena innawa. Ape ජනාධිපතිතුමන් වෙන්න ඕන ඒ වගේ විපක්ෂ නායකතුමන් ඉන්නවා මේ දෙන්නෙන් කැමති කෙනෙක්ව වාහනයට නැග ගන්න තමයි මේ සූදානම් වෙන්නේ දෙන්නගෙන් කවුරු හරි එනවද තනියම එලවනවද නැත්නම් මාරුවෙන් මාරුවට එලවනවද කියලා දිවයින පුවත්පත අහනවා කොහොම කරත් බැසිල් මහත්තයා වාහනේ ඉන්නවා කියලා තමයි පෙන්වන්නේ ඩේලි මිරර් පුවත්පතේ ඩේලි පන්ච් එකට අපි යනවා කොමන් කැන්ඩිඩේට් පොදු අපේක්ෂකයව පෙන්වන්න මහින්ද රාජපක්ෂ මහත්තයා බලාගෙන ඉන්නවා තාම සැඟවුණු පොදු අපේක්ෂකයෙක් තමයි ඉන්නේ හැබැයි පිටිපස්සෙන් ජාතිවාදී අය ජාතිවාදයට එනවාද කියලා තමයි අහන්නේ මේ පොදු අපේක්ෂකයාත් එක්කම සිලොන් ටුඩේ පත්‍ර අදින කාටුන් එකට අපි යන්නේ ජනාධිපතිතුමන් මේ දැන් මොකද්ද කරන්නේ ජනාධිපතිතුමන් තමයි මේ ඉන්නේ FCID සහ CID ලිපි ටික මේ ගනුදෙනු ටික හංගන්න හදනවාවද්දෝ කියලා තමයි සිලොන් ටුඩේ පත්‍ර කියන්නේ අද පුවත්පතේ අවන්ත ආටිගලගේ කාටුනේට අපි යන්නේ නීතියේ දෙවංගන තමයි දුම්රිය ස්ටේෂනේ ඉන්නේ අර දැන් කාන්තාවන්ට දුම්රිය මැදිරි වෙන් කරලා තියෙනවානේ හැබැයි නීතියේ දෙවංගනව ඒ දුම්රිය මැදිරියේ යවන්නේ නැතුව තමන්ගේ දුම්රිය මැදිරියට නැග්ග ගන්න හදන්නේ මේ අපේ රටේ දේශපාලකයන්ද ස්වාරිස්ට හැම වෙලා තිනා ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමාව. එතකොට ස්වාරිස් මෙන්න මෙහෙම අහනවා. අපි 20 මහින්දත් ළඟට අරගෙන ගියා කියලා ජනතා විමුක්ති පෙරමුණේ නායකතුමා කියනකොට ස්වාරිස් අහනවා. ඇයි දැන් මහින්දගේ කඩේ බඩු ෂුවර්ද? 20ට දදා හිටපු ඔක්කොම උදළු පැත්තක දාලා මේ ඉන්නේ කවුද? ලංකාදීපට දාසහ පොලානගේ අඳින කාටුනේ. විමල් වීරවංශ මහත්තයයි SB දිසානායක මහත්තයයි 20ට දදා හිටපු ඔක්කොම උදළු ටික පැත්තක දාලා තියෙනවා 20 ගැන කිය කිය හිටපු දේවලුත් පැත්තක දාලා මොකද මහින්ද මහත්තයා සාකච්ඡාවක ඉන්න නිසා අද පුවත්පතේ ජනරාණිගේ කාටුනේට අපි යන්නේ අද ජනරාණිට තියෙන ප්‍රශ්නේ මොකක්ද සහෝදරයාත් මහින්දගේ මැජික් බෝලේ ගිල්ලද ජනරාණි අහනකොට මෙහෙම කියනවා පිස්සුද යාට ඒව ලේසි නැහැ ලේසි වෙන්නේ කොහොමද ඉතින් පරණ ගිලපුවා තවම දිරවලත් නැහැ කියලා තමයි ජනරාණි කියන්නේ ඩේලි මිරර් පුවත්පතට චිකේර අඳින කාටුනේ මේ VIP වාහන රටේ තියෙන ඔක්කොම මාර්ග නීති මාර්ග සංඥා යට කරගෙනද යන්නේ එහෙම අයිතියක්ද VIP වාහනවලට තියෙන්නේ කියලා තමයි අහන්නේ ලංකාදීප තලංගම ජයසිංහගේ පලාමල්ල කාටුනේට අපි අවධානය යොමු කරන්නේ අධික උෂ්ණත්වය නිසා මේ දිනවල අවුවේ වැඩ කරන්න එපා මේ ප්‍රවෘත්ති එනකොට සහෝදරවරුනි අපේ ආණ්ඩුවක් තිබුණා නම් අවුවේ වැඩ කරන හැම කම්කරුවෙකුටම අපි AC හයි කරනවා කියලා තමයි කියන්නේ එහෙම කට්ටිය හිටියද මෙන්න මෙහෙම කට්ටියත් ඉන්නවා අපි කාටුන් අවසන් කරන්නේ ලංකාදීපේ තලංගේ ඒතුමා කාටුනේට ඔබතුමා ලැෆ්ට් එකත් AC කරගෙන හිටියා කියලා මද්දුම බණ්ඩාර ඇමතිතුමා කියනවා උඹ දන්නවනේ බං මිනිස්සු හැම මගුලටම මාව හොයාගෙන එනකොට දවසේ වැඩි හරියක්ම මට ඉන්න වෙලා තියෙන්නේ ලැට් එකට රින්ගගෙන බව. ඒක නිසාලු දැන් එළිය AC කරන්නේ නැතුව ලැට් AC කරන්න පටන් අරගෙන තියෙන්නේ. ඔහොමයි ලංකාදීපේ කාටුනේ. දවසේ පත්තරවලින් අනතුරු ඔබට පුළුවන් අද දවසේදීත් 7 වෙනි පැයට එකතු වෙන්න. අද 7 වෙනි පැයට එකතු වෙන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ශිෂ්‍ය ණය සම්බන්ධයෙන් වන අධ්‍යක්ෂකතුමිය චන්දිමා ජානකී මහත්මියයි අද 7 වෙනි පැයට එකතු වෙන්නේ. එදින 12 වෙනිදා උදේටත් හරියටම උදේ 6ට දිනෝෂි සමග අනුෂි ඔබව මුණ ගැහෙන්නම් සමගනම අදට සුබ දවසක් ඔබට